සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ රුවන්මලී වික්‍රමසිංහ මහත්මිය ප්‍රදාන පින්වත් පිරිස. මේ පින්තුන්ගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. අද දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තියෙන තණ්හාව සහ උපාදානේ මගින් භවය ඇතිවෙන ආකාරයේ පටිච්ච සමුප්පාදයේ ඇසුරෙන් පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිමි කියලා තමයි තියෙන්නේ. ඒක තමයි මාතෘකාව. ඇත්තටම මේක ටිකක් ගැඹුරක් තියෙන මාතෘකාවක් නේ. මේ දේශනාව ඔය ඇත්තොන්ට කොච්චර තේරෙයිද දන්නේ. හැබැයි පොඩ්ඩක් තේරුණත් ඇති. යාන්තම් තේරුණත් හොඳයි. ඒක සසර මෙහෙදී අවබෝධයේ කරා යන්නට බැරි වුණත් සංසාරයේ විදර්ශනා ඥානෙ පිණිස ඒක උදව් කරනවා. ඒතර දැන් මෙතන තියෙන ඉතා වැදගත් දේ මාතෘකාව තණ්හාව සහ උපාදානෙ මගින් භවය ඇති වෙන ආකාරය. ඒතර මේ මූලික සංසිද්ධියේදී අපි අතීත හේතුයි වර්තමාන ඵල ධර්මයි හැටියට මේක තේරුම් ගන්න ඕන. හැබැයි එහෙම තේරුම් ගත්තට මඟඵල අවබෝධය කරා යන්න බෑ. ඇයි මඟඵල අවබෝධය කරා යන්න බැරි? මඟඵල අවබෝධය කරා යන්න නම් මේ ඔක්කොම වර්තමානයේ සිද්ධ වෙන විදිය දකින්න ඕන. දැන් තණ්හාවත් උපදිනේ වර්තමානයේ. උපාදානේ හටගන්නේත් වර්තමානයේ. භවය පැනවෙන්නේත් වර්තමානයේ. නමුත් ඒක අපිට තේරෙන්නේ නැහැ. දැන් භවය ගැන එහෙම හරියට තේරෙන්නෙම නැහැ. මොකද සමහර අය හිතාගෙන ඉන්නේ භවය කියනකොට මේ ඉපදින එක කියලා. භවය කියන්නේ කර්ම රැස් වෙනවා කියන එකට. භවය කියන්නේ එතකොට අපිට යම් තැනක කර්ම රැස් වෙන්නේ ඇයි? තණ්හාවයි උපාදානයයි නිසා. තණ්හාවයි උපාදානයයි අතර කාලෙ කොච්චරද? තණ්හාව ඇති වෙලා උපාදානය ඇති වෙන්න මේ දෙක අතර කාලෙ චිත්තක්ෂණයයි. නිකන් ඒකත් විග්‍රහ කරගන්න බෑනේ අපිට චිත්තක්ෂණේ. ඇස් පිල්ලංග අපි නිකන් දැනට තේරුම් ගන්න විතරක් මෙහෙම ගමුකෝ. මේක දුර්වල කතාවක්. ඇස් පිල්ලම් ගහන වෙලාවකින් 10න් පංකුවක් කියලා ගන්නකෝ. ඇස් පිල්ලම් ගහනවනේ. ඇස් පිල්ලමක් ගහන වෙලාවෙන් 10න් පංකුවකටත් වඩා අඩු වෙලාවකදී උපාදානයයි භවයයි අතර කාලය එච්චර අඩුයි. ඇස් පිල්ලම් ගහන වෙලාවක්වත් නෙමෙයි. ඇස් පිය ගහන හෙළන වෙලාවක්වත් නෙමෙයි. උපාදානයේ සහ භවය අතර අන්තර කාලය, ඒ දෙක අතර උපාදානය ඇති වෙලා භවය උපදින්න කාලය තමයි චිත්තක්ෂණය. අනිත් එක තමයි උපාදානයේ විසින් භවය මේ තණ්හාව උපාදානය අතර කාලය. මේ කියන්නේ තණ්හාව විසින් උපාදානය උපද්දවලා තණ්හාව එතනම නිරුද්ධත් වෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙකුට හොයන්න බෑනේ නම් මේක. ඒ නිසාම තමයි බුද්ධ ශාසනය කියන්නේ මේ භාවනාමය ඥානයක් වමනා කරනවා කියලා. ඇයි මේක මේ ඉන්ද්‍රිය සීමාවේ ඇතුලේ පොතපත ඔස්සේ ගත් දැනුම හරහා මේක තේරුම් ගන්නම බෑ. ඒතර මේකට දර්ශන ඥානයක් ඕන. ඒකට ඥානෙ තමයි අපි දිනු කරන්නේ.
බුද්ධ ශාසනයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මතු කරන්නේ ඥානෙ දියුණු කරන්න. දැන් උපාදාන තණ්හාවයි උපාදානයයි අතර අන්තර්කාලයේ චිත්තක්ෂණයයි. ඒ චිත්තක්ෂණයකින් තණ්හා උපාදානිය උපද්දවලා තණ්හා උපාදානියට ප්‍රත්‍ය වෙලා තණ්හාව නිරුද්ධත් වෙනවා ඒ වෙලාවේ. ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. උපාදානයි භවයට ප්‍රත්‍ය වෙලා ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. නම් තණ්හාවයි උපාදානයයි භවයයි ඔක්කොම වර්තමානයේ පවතී. මේක තේරෙන්නේ සාමාන්‍ය. තේරුම් ගන්න අමාරුයි. දැන් අපි මේක ඇතුලේ අපිට පවතිනවා තණ්හාවත් උපාදානයත් ඇසුරු කරගෙන උභය අන්තයක් පවතිනවා. මොකද්ද පවතින්නේ? අන්ත දෙකක් පවතිනවා. ඔන්න අන්ත දෙක බිඳින එකෙන් තමයි අරහත්ත්වයට එන්නේ. එතකොට තණ්හා උපාදානය කියන්නේම අන්තයක්. මොකද තණ්හා උපාදානයේ අන්තයක් වෙන්නේ? අපිට තණ්හාව උගන්නලා නැහෙනි කවුරුත්. උපාදානී කරනවා කියන්නේ මොකද්ද? උපාදානී කියන එක තේරුම් මොකද්ද? බැඳෙනවා කියන එක. උපාදානී කියන්නේ බැඳෙනවා කියන එකට. දැන් අපිට කවුරු හරි බැඳෙන්න උගන්නන්න ඕනද? කවුරුත් උගන්නන්න ඕනේ නැහැ. දැන් මේ කාම භූමියේ ඉපදිච්ච අපිට කාමයන් කෙරෙහි කාමයේ කියන්නේම කැමැත්ත කියන එකද? වස්තුකාමයක් සහ වස්තුකාමිකුත් අපිට තියෙනවා. රූප වලට කැමති, ශබ්ද වලට කැමති, ගඳ සුවඳට කැමති, රස පහසට කැමති. කෙලස් කාමිකුත් තියෙනවා. ඒක අභ්‍යන්තරික මානසික වශයෙන් ඇති වෙන කැමැත්ත පදනම් කරගත් ප්‍රවේශේ. මේ කාම භූමිය ඔය දෙකෙන් තමයි අපි පෙළෙන්නේ. වස්තුකාමීනුයි කෙලස්කාමීනුයි තමයි අපි පෙළෙන්නේ. කාම ලෝකේ ඉපදිච්ච අපිට වෙච්ච දේ මේ කියන්නේ. ඒතර උපාදානයේ කියන්නේ බැඳෙනවා කියන එක. අපිට බැඳෙන්න කියලා අම්මයි ගැන්නුවේ නැහැ. මොකද අම්මා කොහොමත් කැමති නැති ඒවට අපි බැඳෙනවා හිටිකම. අම්මා බැඳෙන්න එපා කියපුවාට අපි බැඳෙනවා. එහෙනම් අම්මට ඕන විදියට නෙමෙයි අපි බැඳෙන්නේ. අපේ බැඳෙන ස්වභාවය අම්මට වසඟේ පවත්තන්න බෑ. අම්මා වසඟේ අම්මා බැඳෙන ප්‍රමාණය ඒ අම්මගේ මහත්යයට පවත්තන්නත් බෑ. ඒ බැරි බව අවබෝධයක් නැති නිසා තමයි බිරිඳ ස්වාමී අතර පවා ගැටුමක් ඇති වෙන්නේ. උපාදානී ස්වභාවය අවබෝධ කරගත්තට පස්සේ මෙහි ගැටුම් නැහෙනි. මෙහි ගැටුමක් එන්නේ නැහැ. ඇයි? එතකොට මේ උපාදානීය ස්වභාවය අවබෝධ කරගත්තට පස්සේ එයා දන්නවා මේ කෙලෙස් සහගත සත්වයා තුළ බැඳෙනකම නිකන් ඉනවා. සැලසුම් කරන්න ඕනේ නැහැ. බැඳෙනවා කියන එක නිකන් ඉනවා. එතකොට අපි බැඳෙන්නේ අපේ සිතේ උපන් තණ්හාවට. තණ්හාව නිසාම අපිට තුළ ඇති වෙන දෙයක් තමයි මොකක්ද? තණ්හාව ඇති වෙච්ච ලෝකය පිළිබඳ චන්දරාගයක් උපදිනවා. අපි චන්දරාගයෙන් තමයි බැඳෙන්නේ. ඡන්දේ කියන්නේ කැමැත්ත. රාගය කියන්නේ ඇලීම කියන එක. කැමැත්ත සහ ඇලීම පදනම් කරගෙන තමයි බැඳෙන්නේ. කැමැත්ත ඇලීම පදනම් කරගෙන නොබැඳෙන එකට අපි කියනවා මොකද්ද? නිස්සරණය කියලා. ඒකට කියන්නේ නිස්සරණය. තණ්හාව පදනම් කරගෙන චන්දරාගය ඇසුරු කරගෙන බැඳින් නැත්නම් ස්වභාවයෙන්ම බැඳින් නැත්නම් කවුරුවත් බණ උගන්නලත් නෙමෙයි ස්වභාවයෙන්ම බැඳින් නැත්නම් බැඳින් නැති එකට අපි කියනවා යා නිස්සරණයටපත් උනා කියලා. හැබැයි මේ උපන් සත්වයාට නිස්සරණය කියලා එකක් නැහැ. නිස්සරණයට එන්නේ කොහොමද? ආස්වාදයේ හැටියට අවබෝධ කරගෙන ආස්වාදයේ තුල ආදීනව දැකලා තමයි නිස්සරණයට එන්නේ. ආස්වාද ආදීනව නිස්සරණ. එහෙමනේ කියන්නේ. එහෙනම් මේ නිස්සරණයට එන්න කියලා කවුරු හරි බණ කිව්වා කියලා යා නිස්සරණයට එන්නේ නැහැ. එතකොට දැන් මේ අපි අන්ත දෙකක් තියෙන මේ දෙක තමයි බිඳින්න ඕනේ. ඉලක්කෙට මහගත්තොත් හරි ලේසි. නමුත් තේරෙන්නේ නැහැ. හරීම දැනුගත් අයනවා මේ කතාව අහගෙන යන්න තේරෙන්නේ. සමහර අය නෝ හොඳට තේරෙනවා. එතකොට සමහර අය නෝ පුරුද්දට එනවා. දැන් පහුගිය දවස්වල මම දැක්ක පොඩි ළමෙක් ඇවිල්ලා හිටියා මාව මුණ ගැහෙන්න. පොඩි ළමෙක්.
ඉතින් වැඩි වයස නෑ, අවුරුදු 8ක් විතර ඇති. එතකොට යා ඇවිල්ලා තිබෙමුකට දන්නවද විඥාණී කියන්නේ මොකද්ද කියලා? එතකොට එයාට හොඳට තේරෙනවා. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එයා ලස්සනට කියනවා. වෛද්‍යවරුන්ට මේක තේරෙන්නේ නැහැ. දැන් මේ සමහර අය එනවා මෙහෙට බනහන්න, එහෙම තේරෙන්නේ නැහැ. ඉංජිනේරු මහතුරු එනවා, තේරෙන්නේ නැහැ. එහෙනම් මේකට මේ දැනුම බුද්ධිය හරියන්නේ නැහැ. ප්‍රඥාව කියලා ඉන්ද්‍රියක් දියුණු කරලා තියෙන්න ඕන. ඒක සංසාරෙත් දියුණු කරලා තියෙන්න ඕන. නැත්තම් තේරෙන්නේ නැහැ. හැබැයි ප්‍රඥාව තිබ්බොත් තේරෙනවා. එතකොට දැන් මේ නෑ, ඉතින් ඔබ වහන්සේලා මේක තේරෙන්න කියන්නේ නෑනේ. මේක තේරෙන්න කියන්න විදියක් නෑ. එයා තමයි ගවේෂණය කරගෙන යන්න ඕන. ස්වභාවයෙන්ම පටිච්ච සමුප්පාදයේ ගැඹුරුයි. දැන් මාතෘකාවන් පටිච්ච සමුප්පාදයේ අසුරින් කියන්නේ ස්වභාවයෙන්ම ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේටත් කිව්වේ ආනන්ද පටිච්ච සමුප්පාදයේ ලේසි කියලා හිතන්න එපා. ආනන්ද පටිච්ච සමුප්පාදයේ ගැඹුරුයි. ඔබයි මායි අප දෙදෙනාම දීඝ මද්දානං සන්දාවිතං සංසරිතං මමන්තේව තුම්හා කංච. ඔබයි මායි අප දෙදෙනාම දීඝ මද්දානං සන්දාවිතං සංසරිතං දීර්ඝ සංසාරේ සැරිසරාගෙන ආවේ පටිච්ච සමුප්පාදේ නොදන්නා නිසයි. දීර්ඝ සංසාරේ ඇවිදගෙන ඇවිදගෙන ආවේ පටිච්ච සමුප්පාදේ නොදන්නා කමටයි. ඒ නිසා ආනන්ද, කවදාවත් මේ පටිච්ච සමුප්පාදයේ ලේසි කියලා හිතන්න එපා. එහෙනම් මේ පටිච්ච සමුප්පාදයේ ස්වභාවයෙන්ම ගැඹුරුයි. පටිච්ච සමුප්පාදයේ ස්වභාවයෙන්ම ගැඹුරුයි. ඒ ගැඹුර අල්ලන්ට ඔයාලා මේ වචන හොඳට ඉගෙන ගන්න. ඒවා අපිට වෙනම වචන තෝරන්න බෑ. ඕන තරම් තෝරලා තියෙනවා. දැන් තණ්හා උපා, මෙතන කියන්නේ තණ්හා උපාදානෙ මගින් භවය ඇති වෙන ආකාරය පටිච්ච සමුප්පාදය අතුරින් පැහැදිලි කරන්න කියන්නේ. තණ්හා උපාදානිය නිසා භවය ඇති වෙන්නේ තණ්හා උපාදානිය පදනම් කරගෙන අන්ත දෙක පැන වුණොත් විතරයි. මේ ලෝකේ තියෙන උභය අන්තය දෙපැත්තයි තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම දෙපැත්තක් පෙන්වන්නේ. සැප දුක, නින්දා ප්‍රශංසා ලාභ ඔක්කොම දෙපැත්තයි තියෙන්නේ. මේක උභය අන්තයක් තමයි මෙහි තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා අන්ත දෙකක්. මොකද තණ්හා උපාදානිය කියන අන්තය, තණ්හා උපාදානිය ඇති වෙන විදිහට වැඩ කරන අන්තය, ඔය දෙක තමයි තියෙන්නේ. ඔය දෙකම බිඳලා දැම්මාට පස්සේ තමයි භවය පැනවෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ මොන පූජා කළත්, මොන විදිහට දන් දුන්නත්, මොන විදිහට සංඝයා ඇසුරු කළත්, මොන විදිහේ මොනවා කරත් ඕගොල්ලන්ට භවය නිරුද්ධ කරන්න බෑ. භවය ඕගොල්ලෝ කරන වැඩ තියෙනව නේද? සමහර මේවට අපිට දොස් කියාවි. හැබැයි ඕගොල්ලෝ මොන විදියට වැඩ කළා, අපි මෙච්චර කළා, මේවා කළා, මේවා කළා, ආරාම වලට කරා, පන්සල් වලට කරා, කුටිසෙනසුන් වලට කරා, විහෙර විහාර වලට කරා, කී කී ඕගොල්ලෝ කරා 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 කියලා කියන ඒවා ඇතුලේ ඕගොල්ලන්ට පිනක් රැස් වෙන්න ඇති. හැබැයි ඕගොල්ලොන්ට භවය දුර්වල කිරීම පිණිස අවකාශයක් නම් ලැබිලා නැහැ. භවය දුර්වල කිරීම පිණිස අවකාශයක් ලැබිලා නැහැ. එතකොට දැන් මේ දවස්වල කරන දේශන රටාවටමයි මම මේක ගලපන්න හදන්නේ. ඒ තමයි මේකේ මේ තණ්හා උපාදානෙ මගින් භවය ඇති වෙන ආකාරය අපි අඳුන ගන්න ඕන. භවය නිරුද්ධ කරන්නයි. භවයෙන් අපිට යහපතක් නැහැ. දිව්‍ය ලෝකෙ ගියත් යහපතක් නැහැ පින්වත්නි. දිව්‍ය ලෝකෙවත් පතන්න එපා. මෙහිට ආවත් ආයෙ වැඩක් නැහැ. ආයෙත් හොදලා මඩේ දැම්මා වගේ එකක් තමයි. මෙහිට ආව මනුස්ස ලෝකෙටම එන්නවත් හිතන්න එපා. වැඩන්නේ ආයෙත් පෙර පාසල් ගිහින් ඉස්කෝලේ ගිහින් උසස් පෙළ, සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාලෙට ගිහින් ආයෙත් ওই වැඩ ටිකමයි ආයෙ කරන්න වෙන්නේ. ඉතින් ওই වැඩ ටික ආයෙ මුල ඉඳලාම කරන්න වෙනවා. ඒක තමයි පුදුමයි කියන්නේ. මේ ඔය අවුරුදු 70ක් 60ක් විතර කරන වැඩ ටිකක් තියෙනව නේද? මුල ඉඳලාම ආයෙත් කරන්න වෙනවා. ඒ නිසා මනුස්ස ලෝකෙට ආවත් ආය ආය එකම එකම දේ නැවත නැවත පුනරුක්තියක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ පුනරුක්තියක් නේ ලෝකෙ තියෙන්නේ. පුනක් පුනං චේව වපන්ති බීජම්. වපුරන මිනිස්සු හැමදාම වපුරනවා. අස්සනු ගෙට ගන්න මිනිස්සු හැමදාම අස්සනු ගෙට ගන්නවා. යාල් කන්නෙත් වපුරලා මාස් කන්නෙත් වපුරනවා. කන්න වපුරන එක කොච්චර අමාරු නම් නවත්තන්නේ. මොන දුක් විඳගෙන අඬ අඬ හරි කමන්නේ වපුරනවා ආයි. බලන්නකෝ වපුරන මිනිස්සු නවත්තනවද කියලා? නවත්තන්නේ. නැවත නැවත වපුරනවා.
ලෝකෙ පුනරුක්තියක් තියෙන්නේ. නැවත නැවත එකම දේ සිද්ධ වෙමින් පවතිනවා. එකම දෙයක් වෙන්නේ. පොඩි පොඩි වේමත්තතාවයන් ටිකුත් තියෙනවා. පොඩි පොඩි විවිධත්වයක් තියෙනවා. දැන් ඊළඟ මා ජීවිතේ ඇසම තමයි හම්බෙන්නේ. සමහරට ඒ ඇස බල්ලෙක්ගේ ඇහක් විදියට මතුවෙන්න පුළුවන්. නැවත නැවත ඇහැම තමයි මුණ ගැහෙන්නේ. චන්දරාගයෙන් ඇසින් අත්දකින ලෝකයේ තෙත් වුණාම නැවත නැවත ඇහැ සකස් වෙනවා. ඒ සකස් වෙන ඇහැ මනුස්ස ලෝකෙම නොවෙන්න පුළුවන්. ආ පොඩි පොඩි වේමත්තතා ටිකක් තියෙනවා. නමුත් ඇස සකස් වෙන එක තමයි නැවත නැවත වෙන්නේ. ඇස කන නාසය දිවකයි මනස සකස් වෙන එක තමයි මේ වෙලා තියෙන්නේ. ඔය ඇස කන නාසය දිවකයි මනස තුලින් අත්දැකීම් ටික ගන්න රටාවට පැවැත්ම පිණිස තමයි මේ ජීවිතේන්ද්‍රීය රූපය හැදිලා තියෙන්නේ. මේ ඇඟේ තියෙන හැම කෑල්ලක්ම ඔය ආරම්මණ ටික ගන්න තමයි හැදිලා තියෙන්නේ. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ආයතන හයෙන් ගන්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අත්දැකීම් ටික ගන්න තමයි මේ හැම කෑල්ලක්ම හැදිලා තියෙන්නේ. මොකද ඔය අත්දැකීම් ටික ගන්න පරිමාවට තමයි පුද්ගලයාගේ පැවැත්ම ස්ථාවර වෙන්නේ. පැවැත්ම තහවුරු වෙන්න ඕනේ. මේ හැම දෙයක්ම පැවැත්මටනේ හැදිලා තියෙන්නේ. අඹ ගහක ගෙඩි හැදෙන්නේ පැවැත්මටනේ. අඹ ගහක ගෙඩි හැදෙන්නේ පැවැත්මට. පැවැත්ම අහිමි වෙයිදෝ කියලා මේ ස්වභාව ධර්මයට පවා තියෙනවා භීතියක්. ශාකයන්ට පවා සමහරට ඉරේලිය වැටෙන්නේ නැති තැන්වල ඉරේලිය වැටෙන්නේ නැති තැන්වල සමහර පැල රෝපණය කළාට පස්සේ ඒක ඉතා වේගයෙන් පල දරනවා. ඇයි මේ පලදාව බිහි කරන්න බැරි වෙයි කියලා වේගයෙන් වේගයෙන් පල දරන්න පටන් ගන්නවා. ඒකයි ලෝකේ විශේෂයෙන්ම වසං වෙච්ච ස්ථානගත වීම ආකෘති හදලා ඒව ඇතුලේ වගා කරන්නේ. ඉක්මනට පල දරන්න පුළුවන්. ලෝකෙම පැවැත්මට හැදිලා තියෙන්නේ. ඔගොල්ලෝ දැකලා තියෙනවා කූඩාරම් වල හිම වගේ වගාකරන එක එක ඉතාම සියුම් දෙයක්. ඒක ඉක්මනින් පල දරන්න පටන් ගන්නවා. එතකොට එහෙනම් මේ පැවැත්ම කියන එක තමයි මේ තුන් භූමියේම ස්වરૂපය. මේ මානව වර්ගයාගේ පැවැත්ම තහවුරු කරන දේ තමයි තණ්හා උපාදාන කියලා කියන්නේ. තණ්හා උපාදානේ නැත්තම් පැවැත්ම පිණිස භවය හැදින්නේ. භවය නැත්තම් ජාතිය පැනවෙන්නේ නැහැ. දැන් ආයෙත් උපදින්න ඕනේ නැ කියන එකට කැමති නම් කවුරු හරි කෙනෙක් නෑ නෑ මං ආයෙ උපදින්න ඕනේ නැ කියලා ඕගොල්ලන්ට හිතෙනවා නම් උපදින්න ඕනේ නැති කෙනෙක් අවංකව ඒක කියනවා නම් මම කැමති මේ දුක නිමා කරන්න. අනික මේක කොච්චර කල් විඳවන්නද? ඒ කියන්නේ මේ දුකේ සීමාවක් නැහැ. නමුත් අර අන්ධබාල පෘථග්ජනය නිස්සරණේ දන්නේ නැතිකමට යා දුක අභිනන්දනය කරනවා. දුකට කැමතියි යා. අම්මා කෙනෙක් දරුවා නිසා හරියට විඳවනවා. නමුත් එයා දරුවා නිසා විඳවන දුක යා අභිනන්දනය කරනවා. ධර්මයක් තිබ්බොත් තමයි ආයේ සසර දරුවෝ නැහැ කියලා හිතෙන්නේ. සංසාරේ නම් ආයේ දරුවෝ නැයි. අර ධර්මයක් ඇතුලෙන් බලනකොට මොන්න තරම් දුක්ඛ ස්කන්ධයක්ද මේ දරන්ට වෙලා තියෙන්නේ කියලා ධර්මයේ ඇතුලේ පේනවා. පින්වත්නි බලන්නකෝ ඔය ජීවිතය ඇතුලේ මොන්න තරම් විඩාවක්ද තියෙන්නේ කියලා. පුතුම අසහනයක් නේ තියෙන්නේ. ඒ විඩාව සංසිඳෙයි කියලා නිකන් හිත ඇතුලේ පොඩි අර්ථයක් තියෙනව නේද? නමුත් කවුද ඒ විඩාව සංසිඳවගෙන තියෙන්නේ? කවුද සනීපෙට මිය ගිහින් තියෙන්නේ? හැමෝම ජීවිතේ ඉල්ලමින් තමයි ඇස් දෙක පියාගන්නේ. කවුරුවත් මරණය ප්‍රිය කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රියමනාප දේවල් වලින් ඊටාම නුදුරු දිනක දිවෙන් වෙන්න වෙනවා. ඒක ඊටාම ස්වල්ප වේලාවකින් වෙන්න පුළුවන් දෙයක්. පොඩි වේලාවකින් වෙන්න පුළුවන්. එතකොට මේ දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන්න ඕන නම් නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන සංසාරික පරිඩාහය ඉවර කරන්න ඕන නම් ඉලක්කයට කියන්න පුළුවන් ඉවර කරන විදිය. කැමතිනම් කරගන්න. එතකොට මේක ඉර ඉවර කරන්න නම් මේ උභයන්තයෙන් මිදෙන්න ඕන. එතකොට මේ අපි සැප ගැන කතා කරන්නේ මෙහි දුකක් තියෙන නිසා. අපි ලාභය ගැන කතා කරන්නේ අලාභය කියන එක්කුත් මෙහි තියෙන නිසා. අපි මේ ඉන්න තැන අපි ගොඩාක් සැපය ලාභය අභිනන්දනය කරගෙන ඉන්නේ. නමුත් අපිට ලැබිච්ච ලාභයක් නැහැ. අපිට ලැබිච්ච දෙයක් නැහැ. පින්වත්නි හොඳට විමසලා බලන්නකෝ. නිවන් දකින්න ඕන නම් ඕගොල්ලෝ කරන්න ඕන
මේ තණ්හා උපාදානයේ මඟින් භවය ඇති වෙන ආකාරය දුර්වල කරන්න ඕන. තණ්හා උපාදානයේ විසින් භවය හදන ආකාරය දුර්වල කරන්න ඕන. ඇයි? භවය කියන්නේ විපාක පිණිස කර්ම රැස් වෙනවා කියන එක. විපාක පිණිස කර්ම රැස් වුණොත් තමයි නැවත උපදින්නේ. ආයෙනම් උපදින්න හේතුවත් අපිට පේනවනේ. මොකද්ද? භවය. කර්ම රැස් වුණොත් විතරයි උපදින්න පුළුවන්. කර්ම රැස්ුනේ නැත්තම් මොකද වෙන්නේ? විඥානේ නිරුද්ධ වෙලා යනවා. කර්මී නැත්තම් විඥාණයට පැවැත්ම ආගතින්මා ගතින්මා චුතින්මා බුද්ධින්මා විරුල්ලින්මා වේපුල්ලංමා පඤ්ඤාපිස්සාමීති. කර්ම රැස්වීමකින් තොරව විඥාණයට යාමක් ඒමක් ගතියක් චුතියක් උරුදියක් මහත්ගත භාවයක් තියෙනවා කියනවනම් නේතං ඨාණං විජ්ජති. මහණෙනි එක වෙන්නේ නැති දෙයක්. එහෙනම් භවය නිසා තමයි උපදින්නේ. භවය කියන්නේ කර්ම රැස්වෙන නිසා. හැබැයි කර්ම රැස්වෙන්නේ නැහැ හැමතැනම. තණ්හා උපාදානේ පදනම් වුණොත් විතරයි කර්ම රැස් වෙන්නේ. අපි තණ්හා කරන දේවල් ඇසුරු කරගෙන තමයි කර්ම රැස් වෙන්නේ. නැත්තම් කර්ම රැස් වෙන්නේ නැහැ. හොඳට බලන්නකෝ. අරමුණු පරිහරණය කරනකොට හැම දකින රූපයකටම අපිට තණ්හා උපදින්නේ නැහැ. ඒතුන් හැම රූපයකටම තණ්හා උපදින්නේ නැත්තම් තණ්හාව නූපන් රූප අපිට අත්හැරිලා යනවා. ඒත් නූප තණ්හා දැන් යම් රූපයක් දකිනකොට අපිට තණ්හාව ඉපදුනොත් විතරයි පින්වත්නි ඒක ඇසුරු කරගෙන සිතින් කයින් වචනින් කර්ම රැස්ෙන්නේ නැත්නම් සියලු රූප දැක්ක කියලා කර්ම රැස්ෙන්නේ නැහැ. සමහර රූප දැක්කම අපිට ඒවා අතහැරිලා යනවා. අපිට තණ්හා උපාදානයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ අතහැරුණු රූප වැළලුණත් වෙනස් වුණත් මොනවා වුණත් ගිනි ගත්තත් පිච්චුණත් අවුල් වුණත් අපිට දුකක් හටගන්නේ නැහැ. එහෙනම් තණ්හා උපාදානයේ නොවිච්ච ලෝකය විපරිණාමයටපත් උනා කියලා අපි කවදාවත් අඬන්නේ නැහැ. එහෙනම් ලෝකෙ දුක හටගන්නේ මොකක් නිසාද? තණ්හා උපාදානය නිසා. එතකොට තණ්හා උපාදානයේ පදනම් වෙන්නේ කොහෙටද? චක්කුසෝත ගාන ජීවහා කාය මන ඇස කන නාසය දිව කාය මනසින් අද්දකින ලෝකයට තමයි පාදක වෙන්නේ. එතකොට අසකනනාසේ දිවකයි මනසේද ප්‍රශ්නේ තියෙන්නේ? නෑ නෑ නෑ. අසකනනාසේ දිවකයි මනසේ ප්‍රශ්න නෑ. හින්දකින් සියලු රූපවලට තණ්හා උපදින්නේ නෑනේ. සමහර රූපවලට තණ්හා උපදින්නේ නැත්නම් ඇහිවත් රූපේවත් ප්‍රශ්නයක් නෙමෙයි. මා තුළ පවතින අවිද්‍යාවේ ප්‍රශ්නයක්. ඒක නිසා සමහර ඒවාට තණ්හා උපදිනවා, සමහර ඒවාට තණ්හා උපදින්නේ නෑ. එතකොට සමහර ඒවාට තණ්හාව ඉපදිලා සමහර ඒවාට තණ්හා උපදින්නේ නැත්නම් මගේ විමර්ශනී ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඔබට තණ්හා උපදිනේවට යාගේ අම්මට තණ්හා උපදින්නේ නැහැ. අම්මට තණ්හා උපදින රූපවලට දරුවට තණ්හා උපදින්නේ නැහැ. එහෙනම් මේකට රූපේ වග කියන්න ඕනේ නැහැ. ඇයි රූපේ වග කියන්න ඕනේ නැත්තේ? රූපේ වග කියන්න ඕනේ නැත්තේ රූපේ කිසිදු අරුබුදයක් නැහැ. ඇසේ අරුබුදයකුත් නැහැ. ඇසත් නිකන් ඔහේ පවතිනවා. කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? සිතේ. අවිද්‍යා සහගතව ගොඩ නැගිච්ච සිතේ. අවිද්‍යාව නිසා. එහෙනම් මතක තියාගන්න, තණ්හා උපාදානිය ඇති වෙන්නේ ඇස කන නාසයෙන් දිවෙන් කයින් මනසෙන් අද්දකින ලෝකේට. ඒ නිසා අපි ඇහැ නැති කරන්නේ නැහැ. ඇයි? සියලු රූපවලට තණ්හා උපදින්නේ නැත්නම් ඇහි ප්‍රශ්නයක් වෙන්න බෑ තර්කයක් විදියට ගත්තා. සියලු ශබ්දවලට තණ්හා උපදින්නේ නැත්නම් කණේවත් ශබ්දේවත් ප්‍රශ්නයක් වෙන්න බෑ. සියලුමස. එතකොට මේ කණේ ප්‍රශ්නයක් නෙමෙයි නම් සමහර ශබ්දවලට නම් තණ්හා උපදින්නේ. සියලු ශබ්දවලට තණ්හා උපදින්නේ නැත්නම් දැන් දරුවගේ කටහඬ ඇහෙනකොට අම්මට දාරක ස්නේහත් එක්ක තණ්හාවක් ඉපදුනාට සියලු ළමයින්ගේ කටහඬ ඇහුණා කියලා ඒ අම්මට තණ්හාවක් උපදින්නේ නැහැ. එහෙනම් මේ ශබ්දේවත් කණේවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ පුද්ගලයා තුළ අවිද්‍යා සහගතව ඇතිවෙන පරිකල්පනේ ප්‍රශ්නය. එතකොට අවිද්‍යාසගතව ඇති වෙන පරිකල්පණයේ ඇතුලේ යාතුල මතුවෙච්ච මූලික තත්ත්වයක් තියෙනවා. පුළුවන් නම් තේරුම් ගන්න. මොකද්ද? මම කියන අර්ථය. මම මගේ කියන අර්ථය. ඔය මම මගේ කියලා ඇතුලේ ඉන අර්ථයට කියන්නේ අපි මොකද්ද? ප්‍රපංචකරණය කියලා. අර මම මගේ කියන අර්ථය ඇතුලේ ශබ්දේ කියවනකොට අන්න මගේ දරුවගේ කටහඬ ඇහෙනවා. එතන මගේ දරුවගේ කටහඬට තණ්හාව ඉපදුනාට යාගේ දරුවගේ කටහඬට මට තණ්හාවක් උපදින්නේ නැහැ. මගේ දරුවගේ රූපේ මම පරිස්සම් කරන්න අම්දණ්ඩ කවන්න පොවන්න නාවන්න උත්සාහ කරාට මේ පාර යන ළමයි යකෝගේම රූපවලට මට එහෙම උපදින්නේ නැහැ. එහෙනම් මම මගේ කියලා අවිද්‍යා සහගත සත්වයා තුළ හැසිරෙන මානසික ගතිය තමයි
තණ්හා උපාදානයේ දක්වා අරුබුදේ හදන. ඒ නිසා මම මගේ කියලා මොනවද ගන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ යම්තාක් සවිඥානික රූපයක් දී ඔක්කොම විසුරුවලා පෙන්නනවා. අන්න එතනදී තමයි කායනුපස්සනාව උමන කරන්නේ. වේදනානුපස්සනාව උමන කරන්නේ. චිත්තානුපස්සනාව උමන කරන්නේ. ධම්මානුපස්සනාව. ඇයි? අර මම මගේ කියලා කෝ දැන් ඔයාට මම මගේ කියන භාවය ඇතුළේනේ තණ්හා උපාදානේ හටගන්නේ. ඒ තණ්හා උපාදානේ පදනම් කරගෙන හොයන්නේ බලන්නේ විමසන්නේ වැඩ කරන්නේ කතා කරන්නේ ඔක්කොම කරන්නේ අන්න කර්ම රැස් වෙනවා භවය. ඒ භවයේ කර්ම රැස් වුණා මොකද වෙන්නේ? ඒ කර්මයේ විසින් තමයි මේ රූපේ කඩා වැටෙනකොට ජීවිතේන්ද්‍රයේ රූපේ කඩා වැටෙනකොට විඥානේ නැවත මව කුස ඇතුලේ බස්සන්නේ. කර්මය ඒක භෞතික සීමාව ඇතුලේ විමසන්න බෑ. ඒතර මේ ප්‍රශ්නේ ඇතුලේ නැවත නැවත එකම දුක්ඛ ස්කන්ධයක් අපට විඳවන්න වෙනවා. හොඳට විමසලා බලන්න මේ ජීවිතය ඇතුලේ කාටද දුක අඩු වෙලා තියෙන්නේ? කවුරුවත් දුක අඩු කරලා නැහැ. එන්නේ දුක වැඩි වෙලා. කාගේවත් පින්වත්නි දුක අඩු වෙලා නැහැ. ඉතින් මේ කාගේවත් දුක අඩු වෙලා නැති නිසා අපට තියෙන එකම එක විසඳුම මොකද්ද? මේ දුකෙන් නිදහස් වීමට. ඒක මේ දෙවියෙකුටවත් බඹෙකුටවත් කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ප්‍රශ්නේ ගැඹුරුයි. මේක සාමාන්‍ය කෙනෙකුට හොයන්න දැන් මේ බලන්න 2600කට එහා පැත්තේදී මේ බඳු විශ්ලේෂණයක් කරපු එක ඇතුලේ පේන්නේ නැද්ද අපගේ බුදුරජාණන්සේ සරුවඥමයි කියලා? ඇයි මේ වගේ එකක් අදත් බෑනේ කියාගන්න හරියට? දැන් මේ ප්‍රශ්නේ විසඳන විදිය මොකද්ද දන්නවද? මහණින් බුදුරජාණන්සේ මතක් කරනවා සෝ උබන්තෝ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. සෝබත්තෝ විදිත්වාන මහණෙනි දෙපැත්ත විඳින්න උභයන්තේ බිඳලා දාන්න. ඒතර උභයන්තේ බිඳින්න නම් මේ දෙපැත්තම දැනගන්න ඕන. මේ අන්ත දෙක දැනගන්න ඕන. මොකනවාද අන්ත දෙක? බලන්න පළවෙනි දේශනාවේ මොකක් අයින් කරන්නේ. බලන්න භාග්‍යතුන් වහන්සේ මේක ගැඹුරු පරිශ්‍රණයක් කරලා හොයාගත්ත එක කවුරුදු හයත් දුර්ගේශුරි වල. ඒකනි බුද්ධ දේශනාව පටන් ගන්නකොටම පළවෙනි දේශනාව මොකද්ද? ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒක පටන් ගන්න තැන මොකද්ද තියෙන්නේ? බලන්න දේශනාව ධර්මයේ මතු කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. පළවෙනි කියනවා ඕගොල්ලෝ හොඳට පෙල්ලලා ගිහින් බලන්න අද. පටන් ගත්ත තැනම තියෙන්නේ මොකුත් පැහැදිලි කරන්නේ නැහැ. පස්වග මහණුන්ට පළවෙනියෙන්ම පටන් ගන්නකොට කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි උභයන්තේ බිඳින්න ඕන. බලන්න දර නිව ඕගොල්ලන්ට දුක ඉවර කරගන්න ඕන නා. දැන් දුක ඉවර කරගන්න එකනේ ප්‍රශ්නේ. මෙහි අපිට තියෙන ප්‍රශ්න නෙමෙයි ඒවා. අපිට මෙහි රැකියා කරලා විසඳ ගන්න පුළුවන්. ඒකනේ බුදුරජාණන් සේවට මුකුත් කියන්නේ නැත්තේ. මෙහි මිනිස්සු සාර්ථක වෙන්න ඕන. නමුත් නැවත නැවත උපදින මේ පරිදාහ ඉවර කරගන්න ඕන. ඇයි නැත්නම් ආයෙ මේ දුකමනේ. නැවත නැවත එකම දේම සිද්ධ වෙමින් පවතිනවා. ඒක ඇතුලේ ආයෙ නවත්තපු තැනින් පටන් ගන්න බෑ. ඒකම කොච්චර අවුලක්ද? මෙහි කොච්චර හොයලා 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 බලන්න කොච්චර සසර අසාධාරණයක්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හම්බ කරලා දරුවන්ටත් ඔක්කොම එකතු කරලා බැංකු පොත්වලත් සල්ලි ටික දාලා එයා මැරිලා යනවා. එතනින් පස්සේ දරුවෝ අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් ඔක්කොම කරලා ඉවර වෙලා මෙහි ඔක්කොම හම්බ කරලා දඟරුවන්ගේ පොත්වලටත් බැංකු පොත්වලට සල්ලි දාලා තුන් දෙනින් නම් දරුවෝ ඉන්නේ ගෙවලුත් හදලා දීලා අනේ අර තාත්තා ඔක්කොම කරලා Tamanගේ මුළු ශරීරේම කැප කරලා ලේ දහඩි ඔක්කොම කැප කරලා එයා මැරිලා යනවා. එතකොට එයා මැරිලා ගියාට පස්සේ මෙහි අයත් එක්ක ආයේ කිසිම සුසංයෝගයක් නැහැ. ඊට පස්සේ එයාගේ වෙන කතාවක් ඊට පස්සේ ඊළඟ පරිච්ඡේද වෙන එක. අනික මෙහෙම දුකක් බාරගන්න හිතෙනවා නම් පින්වත් න්යා ඉන්නේ මහා බරපතල ඝන අන්ධකාරික. බලන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවේදී මතු කරන ලස්සන දෙයක් මොකක්ද ඒ කියන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාලා එක දෙයක්. කොහොමද? උන්වහන්සේ වදාලා පින්වත් මහණ බලන්න එහෙනම් මේක ඉතාම බරපතල කියවීමක්. මොකද පළවෙනි දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ අවබෝධයට පත්වෙච්ච කතාව මතු කරන්න කලින් උන්වහන්සේගේ මුව මණ්ඩලින් මතු වුණු මූලික ශ්‍රාවකයන් උදෙසා කරපු දේශනාවේදී පටන් ගන්නේ කොහොමද? බරපතල එකක් ඒක. වැඩි අපි ගණන් ගන්න නැතුව හිටියට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි නුඹලාට දුක ඉවර කරගන්න ඕන නම් මහණෙනි නුඹලාට දුක ඉවර කරගන්න ඕන නම් මේ පැවිදි ධර්මාවබෝධයේ පැත්තෙන් ඉහළට යනවා නම් ද්වේමේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බ අන්න බලන්න ද්වේමේ අන්තා මහණෙනි මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා ඒ දෙක බිඳින්න ඕන
ද්වේමේ අන්ත පබ්බජිතේන සේවිතබ්බා. ඔන්න ඔය අන්ත දෙක බිඳින්න නැතුව ඕගොල්ලෝ හැමදාම වතපිළිවෙත කළත් පුද පූජා කළත් දන් දුන්නත් ඕගොල්ලෝ නිවන් දකින්නේ නැහැ. ඇයි මොකද නිවන් දකින්නේ බෑ. ද්වේමේ අන්ත පබ්බජිතේන සේවිතබ්බා. මේ ලෝකේ අන්ත දෙකක් පවතිනවා. අන්ත දෙකයි බිඳින්න ඕන. අන්ත දෙකයි බිඳින්න ඕන. එතකොට මේ අන්ත දෙක පිළිබඳ බරපතල කතාවක් තියෙනවා. නමුත් දැන් මේ වගේ අර අන්ත දෙක ගැන පැහැදිලි කරලා තමයි අරිෂ්ඨංග මාර්ගය කියන්නේ. එහෙනම් මතක තියාගන්න මේ අන්ත දෙකක් ලෝකේ පවතිනවා. දැන් මේ අද දේශනාවට අනුව අන්ත දෙක මොනවද දන්නවද? තණ්හා උපාදානී කියන අන්තයක් තියෙනවා. තණ්හා උපාදානය ඇති වෙන ආකාරයට වැඩ කිරීමේ අන්තයක් තියෙනවා. ওই දෙක තමයි අන්ත දෙක. මොකද තණ්හා උපාදාන අන්තය කියන්නේ? දැන් මේ ඕගොල්ලොයි මායි ඔක්කොම ඉපදුනේ මොකටද? මොකක් නිසාද? පෙර කර්ම රැස් වෙච්ච නිසානේ. පෙර සංසාරේ මා තුල භවය පැනවිච්ච නිසා භවපච්චයා ජාති. භවය ප්‍රත්‍යයෙන් ජාතිය හටගත්තා. අම්මා තාත්තත් උදව් කරලා තිනවා තමයි සම්භවේදී. නමුත් පින්වත්නි භව කර්ම රැස්වීමට අනුව තමයි ජාතිය පැනුනේ. මොකද ඒගොල්ලෝ ආරාධනා කරලා ආවේ නෑනේ අපි. අනික ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පුතෙක්. දුවලම ලැබෙනවා. දුවෙක් බලාපොරොත්තු පුත්තුම ලැබෙනවා. එහෙනම් මේක අපිට අපි ප්ලෑන් කරපු එකක් නෙමෙයි. මිසලසුම් කරලා ඇවිල්ලා නැහැ කවුරු. අනේ මයි පුතා කිව්වට අම්මත් තේරුම් ගන්න උනේ ඒක. මගේ දුව කිව්වට අම්මත් තේරුම් ගන්න උනේ ඒක. සැලසුම් කරලා ආපු ගමනක් නැහැ. බලාපොරොත්තු ඉඳලා ආපු ගමනක් නැහැ. අහඹු ලෙස ගැප් ගන්න නැද්ද අම්මලා? ඊට පස්සේ S2 වගේ දරුවා රකින්නේ. අහඹු ලෙස නම් ගැප් ගෙන තියෙන්නේ. කවදාවත් ඒ අම්මට තාත්තට බලාපොරොත්තුවක් තිබිලා නැහැ නේ. ලොකු බලාපොරොත්තුවක් තිබිලා නැහැ. ඒකනේ මේ අම්මා තාත්තා බලාපොරොත්තු නොවෙච්ච නිසා නේ දරුවව නැති කරගන්න පවා විවිධ දැන් මේ ලෝකේ විවිධ දේවල් කරන්නේ. දරුවව ගම්සා කරන්න විවිධ පෙති වර්ග විවිධ ඉන්නත් වර්ග දිනු කරලා තියෙන්නේ ලෝකේ. අනපේක්ෂිතව ගැප් ගන්න නිසා නේ. එතකොට දැන් එහෙම ගැප් ගන්නකොට එහෙම මවකුසේ ජීවියෙක් ඉපදෙනකොට පැතුම් සහගතව ආපු ගමනක් නැහනේ. ඒකනේ අංගවිකල ළමයි බිහි වෙන්නේ. දැන් බාල වයස්කාරියකට ගැබක් පිහිටනෝ නම් කවදාවත් එයා පතන්නේ නැනේ ඒක. ඒව මේ සමාජ ප්‍රශ්නේ. ඉතින් සමාජ ප්‍රශ්න විදිහටනේ සලකන්නේ. එතකොට අංගවිකල ගැබ පිහිටලා නම් දැන් වෛද්‍ය විද්‍යාත්මක උපකරණ වලින් අංගවිකල ගැබක් පිහිටලා නම් ඒ ගැබ අයින් කරගන්න වැඩ කරනවා තමයි මේ භෞතික සීමාව ඇතුලේ. හැබැයි ලෝකේ බටහිර ලෝකෙන් අහන්නකෝ ගැබක් ඇතුලේ සිත බැසගන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ හාහුවක්වත් තියන්නේ. ඇයි? එහෙම සවිඥානික සත්‍යයේ ආගමනේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා භෞතික සීමාව ඇතුලේ ලිහන්න බෑ. අපිට පුළුවන් ලිහන්න හරියටම. හරියටම ලිහලා පෙන්නන්න පුළුවන්. කොහොමද වෙන්නේ? කවුරු නම් ප්‍රශ්න කරන්නත් පුළුවන්. එහෙමනම් මෙහෙම වුණේ කොහොමද කියලා. රූපස්කන්ධය හැදෙන විදියත් ධර්මයේ තෝරනවා. අම්මා තාත්තගේ සම්භවය ආහාර වලින් වැඩෙන එක. ඊට පස්සේ ආහාර සමුදය රූප සමුදය කම්ම සමුදය රූප කර්මයෙන් මේ රූපේ වේමත්ත රූපේ විවිධ රූප හම්බෙන්නේ. කර්මයෙන්නේ. කම් ආහාර සමුදය රූප සමුදයෝ කම්ම සමුදය රූප සමුදයෝ තණ්හා සමුදය රූප සමුදයෝ අවිජ්ජා සමුදය රූප සමුදයෝ. එතකොට රූපේ මේ විදිහට රූපේ හටගන්න එක ගැනත් අපේ වෙන කතාවක් තියෙනවා. නමුත් අපි දැන් මේ කියන්නේ මොකද්ද? අන්ත දෙක මොකද්ද කියලා. එතකොට තණ්හා උපාදානයේ කියන අන්තයක් තියෙනවා. තණ්හා උපාදානයේ නැවත නැවත වර්ධනය වීමේ අන්තයකුත් තියෙනවා. මෙන්න මේ දෙක තමයි බිඳින්න ඕන. එතකොට මේ දෙක බිඳින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් තමයි මේක ආයා යහන්නේ. එතකොට හොඳට තේරෙයි. ප්‍රඥාවෙන් තමයි බිඳින්න තියෙන්නේ. එතකොට තණ්හා උපාදාන අන්තය කියන්නේ මොකද්ද? මේ අපි හටගත්තේ අම්මා තාත්තගේ කැමැත්තටම නෙමෙයි. සමහර ඒගොල්ලෝ නොකිව්වට සමහරට ඔය දරුවට ඒක කියන්නේ නැහැ. මුල් කාලේ දරුවා කුසටාවට පස්සේ අම්මා තාත්තා අතර ආහාරවුල් පවා ඇති වෙන්න ඇති. නෑ මේ කාලේ අපිට දරුවෙක් අවශ්‍ය නැණි කියලා. එතකොට එහෙමනම් දැන් ඉතින් දරුවව සෙනෙහසින් හදාගත්තට ඇඟැලුම් පාගෙන හදාගත්තට S2 වගේ දරුව පරිස්සම් කළාට අපේක්ෂා රහිතවම පැමිණි ගමනක් තියෙනවා. ඔබටයි මටයි අපි ඔක්කොටම එහෙමයි. එතකොට දැන් හොඳට බලන්න පින්වත්නි,
මේ අපි ආපු ගමනේ අපිට බලපාපු ප්‍රධාන දෙයක් තියෙනවා. මොකද්ද? තණ්හා උපාදාන භව සහගතව රැස්වෙච්ච අතීත සංස්කාර. තණ්හා උපාදානේ ඇසුරු කරගෙන රැස්වෙච්ච අතීත සංස්කාර. සංස්කාර කියන්නේ මෙතන භවයේ කියන එක. පෙර තණ්හාව, මොකටද පෙර තණ්හාව ඇති වුනේ? පෙර තණ්හාව ඇති වුනේ ඇහැ කනනාසේ දිවකයි මනස පරිහරණය කරද්දී පෙර ඇති වෙච්ච තණ්හාව නිසා ඒවාටම බැඳිලා ඒවා වෙනුවෙන් සිතින් කයින් වචනෙන් අපි කර්ම රැස් කරගත්තා. ඒ කර්ම රැස්වීම තමයි මට මෞකුස හදලා දුන්නේ. විඥානි බැසගන්නේ මෞකුසට, කර්මයට අනුව. ඒක නිකන් කම්ම යෝනි කියලා. යෝනි කියන්නේ උත්පත්ති ස්ථානි කියන එක, නික පාලි වචනයක්. උත්පත්ති ස්ථානයේ කියන්නේ කම්ම යෝනි මහණිනී. උත්පත්ති ස්ථානයේ කර්මය කියන්නේ ඒකට. ඇයි? පෙර සංසාරයේ තණ්හා උපාදාන සාගතව රැස්වෙච්ච කර්මය තුලින් තමයි ඉබ්සයි අපි හැම වෙලාවෙම පරිසං වෙන්න ඕන. ඇයි මේ හැම වෙලාවෙම රැස් වෙන කර්මය සසර නැවත නැවත මාව උපද්දවමින් පවතිනවා. අනාගතේ භවය සක අනා මේ භව කර්ම විසින් අනාගතේ මා මට අතිශයින්ම බලපෑම් කරන සාධකේ. මේ රත්තරම් බඩු බැංකු පොත් ඒවා මේවා ඒවා මට බලපෑම් කරන්නේ සසරදී. ඒවා ඔක්කොම මෙහිදී නිමාවටපත් වෙනවා. හැබැයි මා තුල රැස් වෙන කර්මය මගේ දිශාව තීරණය කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ මෝ කම්මස්ස කතා සම්මාදිට්ඨි මහණෙනි පළවෙනියෙන් හදන්නේ. ඇයි? එතකොට එයා මෙහිදී පරිස්සන්නේ නිවන් දැක්කේ නැතත් මගපල අවබෝධය කරා යන්න බැරි වුණත් පොඩි පරිස්සමක් තියෙනවනේ මෙහි. කම්මස්ස කතා සම්මාදිට්ඨිය තිබ්බොත් ඇයි? එතකොට එයාගේ දිශානතිය එයාට මේ යම් කිසි ආකාරයකට වෙනස් කරගන්න පුළුවන්නේ. කර්ම කම්මස්ස කතා සම්මාදිට්ඨිය තිබ්බොත් කුසලයේ පිළිගත්තොත්, ධර්මයේ පිළිගත්තොත්, භාගතුන් වහන්සේ පිළිගත්තොත්, සංඝයා පිළිගත්තොත්, මාර්ගයේ පිළිගත්තොත්, ප්‍රතිපත්තියේ පිළිගත්තොත්, පින පිළිගත්තොත්, පව පිළි, ඒ කියන්නේ අත්ති දින්නම් දුන් දේ විපාක ඇත, අත්ති ඉට්ටං අත්ති සුතං අත්ති සුකට දුක්කටන කම්මණං පලං විපාකෝ. ඕකනේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන්නේ. දැන් කම්මස්ස කතා සම්මාදිට්ඨිය හදන්න කියලා කියන්නේ ඒකෙන් මගපල අවබෝධය කරා යන්න අමාරුයි. නමුත් ඒකෙන් යම් කිසි ආකාරයක ඕගොල්ලන්ගේ දිශානතිය සුභවාදී පැත්තකට අරන් යනවා. එතකොට ඒකවත් තියෙන්න ඕන අඩුම. දැන් අද බෞද්ධ වුණා ඒකත් නෑ සමහර අයට. බුද්ධම මිත්‍යාවකට අහු වෙච්ච බෞද්ධයෝ ටිකන්නේ ලංකාවෙත් ඉන්නේ. එතකොට දැන් මේකේ අන්ත දෙක මොකද්ද? මේ තණ්හා උපාදානේ කියන අන්ත එකක්, තණ්හා උපාදානේ සකස් වීමේ අන්තේ තව එකක්. මොකද තණ්හා උපාදාන අන්තය කියන්නේ? පින්වත්නි, මේ මට මේ මොහොතේ මෙබඳු සවිඥානික කයක් ලැබිලා තියෙනවා. ඔයගොල්ලෝගේ ජීවිතේට විමසන්න, මේ මොහොතේ මට සවිඥානික කයක් ලැබිලා තියෙන්නේ පෙර සංසාරයේ තණ්හා උපාදාන සහගතව රැස්වෙච්ච භව කර්ම නිසා. ඒක හම්බෙලා තියෙන්නේ. ඒක නිසා ඇතිවෙච්ච එකක් තමයි මේ සවිඥානික කය. අන්න ඒක දන්නේ නැති එක තමයි තණ්හා උපාදාන නම් වූ අන්තේ. ඒක දන්නේ නැහැ යා. මොකද දන්නේ නැත්තේ? පෙර තණ්හා උපාදාන සහගතව රැස්වෙච්ච කර්මය තුල, ඒ රැස්වෙච්ච කර්මයේ විසින් තමයි මේ සවිඥානික කය හැදිලා තියෙන්නේ. මේක අම්මවත් තාත්තවත් පුද්ගලිකව හැදුවම නෙමෙයි, උදව් කළා. ඒ උදව්වට අපි ගරු කරන්න ඕන. හරි සත්පුරුෂකමන්නේ, කුස දුන්නේකම. එතකොට නමුත් මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා බොහෝම සබුද්ධික වෙන්න ඕන. මොකද්ද? පෙර සංසාරයේ තණ්හා උපාදාන සහගතව මා තුළ මමත්වයෙන් ආයතනහයි පරිහරණය කරගන්නකොට රැස්වෙච්ච කර්ම සංස්කාර විසින් තමයි මාව මෞකුසට බැස්සුවේ. මේ බඳු සවිඥානික කයකට ආහාරය උදව් කළා තමයි, ඍතුවත් බලපෑවා තමයි, රූපේ වර්ණේ හැම වෙනස් වෙන්න. නමුත් පින්වත්නි, කර්ම විඥාණයයි මෞකුසට බැසගත්තේ. සවිඥානික මේ මගේ මේ රූපය, මේ සවිඥානික සත්‍යයගේ මේ වර්තමානයේ හමුවීම පෙර අවිද්‍යා තණ්හා උපාදාන සහගතව පෙර රැස්වෙච්ච කර්මය නිසා ගොඩ නැගිච්ච தත්වයක් කියලා දන්නේ නැති එකට කියනවා මොකද්ද? තණ්හා උපාදාන අන්තය කියලා. ඒක අන්තය. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා මොකද්ද? දැන් මේ කතාව දැනගන්න වෙන්නේ බුදුරජාණන්සේ ශ්‍රාවකයෙකුට විතරයි. ඇයි? හේතුඵල විමසන කෙනෙකුට විතරනේ අහුවෙන්නේ. ආන්න එකයි බුද්ධ ශාසනයෙන් තොරව මාර්ගඵලලාභින් බිහි වෙන්නේ නැත්තේ. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද බුද්ධ ශාසනයෙන් තොරව මාර්ගඵලලාභින් බිහි වෙන්නේ නැහැ කියලා? ඔන්නෝකයි හේතුව. ඇයි?
මේ තණ්හා වේදනා අන්තේ බිඳින්න බෑ බුද්ධ ශාසනයේ හේතුඵල වශයෙන් විමසන හැකියාව නැතුව. මොකද හේතුඵලවාදයක් ලෝකෙ කොහෙවත් නැහැ. හේතුඵලවාදීව තමන්ගේ ඉපදෙමින් මැරෙමින් යන භව ගමන පිළිබඳව කියවා ගන්න වෙන කොහෙවත් තැනක් නැතිනොනම් කියන්නකෝ බලන්න. කොහෙවත්ම නැහැ. ඒකයි මේ බුද්ධ ශාසනය මෙච්චරම අපිට වටින්නේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ උරුමය අපි හැමෝටම පින්වත්නි මේ තරම්ම වටින්නේ ඒකයි. එතකොට දැන් බලන්න මේ දේශනාව ඇතුළෙදීම ඕගොල්ලන්ගේ සම්මා දිට්ඨිය උපදින විදිය. ඇයි මේ දේශනාව තුළදීම ඕගොල්ලන්ට මේ අන්ත දෙක වැටෙනවා. මේ අන්ත දෙක දැනගන්න එක තමයි සම්මා දිට්ඨිය. මේ අන්ත දෙක ප්‍රඥාවෙන් බිඳින්ට ඒ පුද්ගලයා තුළ ඇතිවෙන ක්‍රියාමාර්ග තමයි මාර්ග සම්මා දිට්ඨියට අදාළ කතාව. ඊට පස්සේ මේකට අදාළ ක්‍රියාමාර්ග තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා. ඒ සීල් දැන් අද මොනවා අද මිනිස්සු මොකද කරන්නේ? දැන් ඔන්න වෙසක් එනවනේ ඉස්සරහට. දැන් පන්සල්වල පිරෙයි ගිහින්. මේ පදනම දැනගෙන නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ගැඹුරුයි තේරෙන්නෙත් නෑනේ. ඔහෙ එනවා. ඒ නිසා මේ කාලේ අහන්ඩිපා අපින් ඇවිල්ලා මෙච්චර සිල් ගන්න ඇයි මට බැරි හඳුරන්නේ සෝවාන් වෙන්න කියලා අහන්ඩිපා. ඇයි මේ ගැඹුරක් තියෙනවා අපිට මේ අන්ත දෙක බිඳින්නේ නැතුව ඒ අන්ත දෙක බිඳහැලීම පිණිස මූලික සම්මාදිට්ඨිය හදාගෙන යා සීල සමාධි ප්‍රඥාව ඔස්සේ ඉස්සරහට එන්නේ නැත්නම් කවදාකවත් අවබෝධය කරා යන්න බෑ. කිසි දවසක යාට අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ අන්ත දෙක මොකද මේක භාගතුන් හන්සේගේ දේශනාවේ මූල ආරම්භයේම මතුවෙන එකක්. අන්ත දෙක බිඳින්න ඕන මහණෙනි ඔබේ අන්ත අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතින් ධම්මං දේශේති. මහණෙනි මේ අන්ත දෙකට යන්නේ නැතුව මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් වහන්සේ මැදදී දේශනාව කරනවා කිව්වේ මේකට පින්වත්නි. මේ අන්ත දෙක ඇතුළේ ඉඳලා ඔයගොල්ලෝ කොච්චර සිල් රැක්කත් කොච්චර භාවනා කළත් මඟඵල නැහැ. යම් දියුණුවක් තියෙන්න පුළුවන්. චිත්ත සමාධියක් තියෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාට මේ ගැඹුරු නුවණ උවමනාමයි. එතකොට දැන් එහෙනම් ස්පර්ශ මේ හොඳට මතක තියාගන්න පින්නත් තණ්හා වේදනා උපාදානන්තේ මොකද්ද? පෙර සංසාරේ වේදනාව තණ්හා උපාදානයේ නිසා පෙර සංසාරයේ තණ්හා උපාදානයේ නිසා මා විසින් අවිද්‍යාසහගතව ආයතනහය පරිහරණය කරනකොට රැස්වෙච්ච කර්ම සංස්කාර විසින් තමයි මට මිබඳු සවිඥානික කයක් හමු වීමට බලපෑවේ කියලා දන්නේ නැත්නම් ඒකට කියනවා තණ්හා උපාදාන අන්තය කියලා. දෙවෙනි අන්තය මොකද්ද? තණ්හා උපාදාන සමුදය අන්තය. සමුදය අන්තය කියන්නේ දැන් වර්තමානී ආයතන හය පරිහරණය කරද්දී මේ වෙලාවේ තණ්හාව උපාදානේ පදනම් කරගෙන භව කර්ම රැස් කර ගනිමින් ඉන්නවා. ආනේ අන්තේ තණ්හාව උපාදානේ පදනම් කරගෙන මේ වෙලාවෙත් කියා කිසිම මේ සබුද්ධික ඥාන සම්ප්‍රයුක්තකමක් නැහැ. මේ වෙලාවෙත් තණ්හා උපාදානේ පදනම් කරගෙන භව කර්ම රැස් කරමින් ඉන්නවා දැනුත්. ඒක තමයි දෙවෙනි අන්තේ. ආනෝක තමයි අන්ත දෙක. මොකද්ද පළවෙනි අන්තය? මේ සමහරට තණ්හා උපාදානයේ වර්තමානයේ රැස්වීමක් නැහැ. නමුත් මෙයා සමහරට එයා මේ පෙර තණ්හා උපාදාන සහගතව ලැබිච්ච පෙර සංසාරයේ රැස් කරගත්ත කර්මී විසින් තමයි මෙබඳු සවිඥානික කයක් ඉපදුනේ කියලා එයා දන්නේ නැහැ. ඒ දන්නේ නැති එක තමයි පළවෙනි අන්තේ. දෙවෙනි අන්තේ තමයි මේ වෙලාවෙත් ඇහැ පාවිච්චි කරද්දී දැන් මේ ඇහැ උපදිනකොට ඇහින් රූප පේනකොට රූප පේන මට්ටමේම පින්වත්නි තණ්හා උපාදාන සහගතව ඒ රූපේ ඇසුරු කරගෙන සිතින් අභිනන්දනය කරනවා වචන වලින් අභිවදනය කරනවා අජ්ජෝසාය තිට්ඨති කියලා ඒ ඇහින් අත්දකින ලෝකයේ කෙරෙහි සිතින් බැසගෙන ඉන්නවා උපාදානය කරගෙන. එතකොට කර්ම රැස් වෙනවා. වර්තමානයේ ඒ කර්ම රැස් වෙමින් පවතිනවා. හැබැයි කර්ම රැස් වෙන්නේ මොකක් නිසාද? තණ්හා උපාදානයේ නිසා මිසක් ඇහැ නිසාවත් රූපේ නිසාවත් නෙමෙයි. ඇහැ නිසාවත් රූපේ නිසාවත් නෙමෙයි. මොකද ඒකයි හැමෝටම රූප දකිද්දී හැමෝටම කර්ම රැස් වෙන්නේ නැත්තේ. එහෙනම් රූපේ ප්‍රශ්නයක් වෙන්න බෑනේ. වර්තමානෙත් ඒ පුද්ගලයා මමත්වයේ පදනම් කරගෙන වර්තමානයේ කෙනා මමායනේ පදනම් කරගෙන මම ඉදිරිපත් කරගෙන මමත්වයම පදනම් කරගෙන වර්තමානයේ ඇසකනනාසී දිවකය මනස පරිහරණය කරද්දී ඒ පරිහරණය තුළ තණ්හා උපාදාන සහගතව මේ වෙලාවෙත් අලුතින් භව කර්ම සිතින් කයින් වචනෙන් රැස් කර ගනිමින් ඉන්නවා. ඒක තමයි දෙවෙනි අන්තේ.
ඔන්න ඔය අන්ත දෙක බිඳින් නැතුව ඕගොල්ලෝ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට ගිහින් භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටි වැඩ ඉන්න වෙලාවක ඕගොල්ලෝ එළියේ භාවනා කළත් වැඩන්නේ නැහැ. භූමියේ වාසනාවක් නැහැ. ඥානයේ වාසනාව විශ්වාස කරන්න. භූමියේ වාසනාවක් තියනවා කියලා හිතුවට පස්ස තමයි දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්න. බුදුරජාණන්සේ කොහෙද පහළ වුණේ, කොහෙද ඉපදුණේ, කොහෙද පිරිනුවම් පෑවි කියලා පුදුම ഘോഷාවන් ලංකාවේ තියෙන්නේ මේ දවස්වල. ඒවට වචනයක්වත් කිව්වොත් එහේ මේ සංඝයාටත් එක පරිභව කරලා ගරහලා කරන්න පුළුවන් උපරිම නිඳාව කරනවා. ඇයි? භූමියේ වාසනාවක් විශ්වාස කරන්නේ ලංකාවේ බෞද්ධයෝ. භූමියේ වාසනාව පිළිගන්න එපා. භූමියේ වාසනාව කියලා පිළිගන්නවා නම් සතර සතිපට්ඨානේ නම් වූ භූමිය විතරක් පිළිගන්න. මොකද අපිට මේ ලෝකේ ගොඩාක් ඒවා හොයලා ගොඩාක් ඒවා ඔළුවේ තියාගෙන මැරෙන එකට වඩා නැවත නූපදින ආකාරයට සිත යම් උපසමයකට එකතු කරගෙන මිය යාම තමයි සුන්දර වෙන්නේ. එහෙනම් මෙන්න මේ අන්ත දෙකයි බිඳින්න ඕන. මොකද්ද පළවෙනි අන්තය? මේ අවබෝධ කරගන්න විතරයි තියෙන. බිඳින්න වෙන විදිහක් නැහැ. ආයුධ නැහැ. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. නැත්නම් බිඳිනවා කියනකොට අමුතු ක්‍රියාකාරකම් නැහැ. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. මොකද ප්‍රඥා මේ එතකොට දැන් මේ විදිහට දැක්ක ගමන් ප්‍රශ්නෙත් ඉවරයිනේ. මේ මොහොතේ මට මේ සවිඥානික කය හම්බුනේ. එතකොට දරුවා කවදාවත් කියන්නේ නැහැ. ඕගොල්ලෝ අපි හැදුවා නම් ඕගොල්ලන්ගේ යුතුයකම් කරන්න කවදාවත් කියන්නේ නැහැ. දරුවෙකුට හිතෙන්නේ නැහැ අම්මලා අපිව ඉපැද්දුවා නම් ඇයි ඕගොල්ලෝ අපේ යුතුයකම් කරන්න? අම්මටත් හිතෙන්නේ නැහැ. අනේ ඉතින් අපේ දරුවනේ අපි අපේ වැඩ ටික කරමු කියලා අම්මගේ සමස්ත ජීවිතේම දරුවා වෙනුවෙන් වෙන් කරන්නේ සත්පුරුෂකමට අම්මා විදියට සලකාගෙන අම්මගේ යුතුයකම් ටික කරලා පැත්තකට වෙන්න, දරුවා විදියට සලකගෙන දරුවාගේ යුතුයකම් ටික කරලා පැත්තකට වෙන්න. එතනින් එහාට පින්වත්නි සාංශාරික සුසංයෝගයක් පතන්නත් එපා. එහෙම ඒවා ඇත්තෙත් නැහැ. නැවත නැවත අපිට මුණ ගැහෙනවා සසරදී. නමුත් අම්මාට පුතාට අම්මා පුතා විදියටම නැවත නැවත සසර මුණ ගැහිමක් තියෙයි කියලා ඊළඟ ජීවිතයේ ඊට පස්සේ ජීවිතයේ තියෙයි කියලා අපිට හිතන්න බෑ. සංසාරේ අනමරාග්න කාලයක් ඉපදෙමින් මැරෙමින් ආපු නිසා අපිට නැවත නැවත මුණ ගැහෙනවා. නමුත් පින්වත්නි ජීවිතේ මේ අවබෝධය තිබ්බොත් කිසිදු කනස්සල්ලක් නැහැ. මොකක්ද අවබෝධය? මේ මොහොතේ මේ සවිඥානික කය වනාහි මේ තණ්හා උපාදාන සහගතව පෙර සංසාරේ රැස්වෙච්ච කර්මී විසින් ගොඩනගාපු තත්ත්වයක්. තව අතිරේක කරණ තියෙනවා. අම්මා තාත්තගේ සුසංයෝගය, ඊට පස්සේ ආහාරයේ ප්‍රත්‍යවීම, මේ කාම භූමියේ තව හේතු තියෙනවා. නමුත් ඉතින් ප්‍රධාන කතාව තේරුම් ගන්න. මොකද්ද? පෙර සංසාරේ මා විසින්ම තණ්හා උපාදාන සහගතව රැස් කරගත්ත භව කර්ම විසින් තමයි මාව මේ සවිඥානික කයි පැද්දුවේ. අන්න ඒක එහෙම ඒ මට්ටමින් දැනගන්නකොට පටමන්තේ බිඳෙනවා. ဒုတိယන්තේ මොකද්ද? මේ වෙලාවේ අසකනනාසයේ දිවකයි මනස පරිහරණය කරනකොට මම ඉදිරිපත් වෙලා, මම කියන ස්වභාවය ඉදිරිපත් වෙලා, ප්‍රපංච සහගතකම මතු වෙලා, තණ්හා උපාදාන සහගතව මේ මොහොතෙත් සිතින් කයෙන් වචනෙන් භව කර්ම රැස් කරමින් ඉන්නවා. ඒක තමයි දෙවෙනි අන්තේ. භව කර්ම රැස්වීම දෙවෙනි අන්තේ. ඒතර ඔය අන්ත දෙක හැටියට දැනගන්න එක සම්මාදිට්ඨාන. සම්මාදිට්ඨිය උපදින්න ඔතන. මේ දෙක එතකොට දැන් මේක පටිච්ච සමුපාදේ දන්නේ නැති කෙනෙකුට කවදාවත් සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. පටිච්ච සමුපාදේ දන්නේ නැති කෙනෙකුට කවදාවත් සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. ඒතර මේ ඥාණයේ මෝරණ්ඩ යටත් පිරිසෙන් අවුරුදු 7ක්වත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 7න් ඉස්සෙල්ලා කවුරුවත් මගඵල ලබලා නැති. මේ පටිච්ච සමුපාද නුවණට ඔරොත්තු දෙන්න මේ ඥාණයේ මෝරණ්ඩ අවුරුදු 7ක්වත් යන්න ඕන. අපි ඊයේ දේශනාවෙදිත් ඔය ගැන පැහැදිලි කළා. එතකොට දැන් හොඳට මතක තියාගන්න පින්වත්නි. එතකොට දැන් මේ අන්ත දෙක තමයි අපිට බිඳින්න තියෙන්නේ. මේ අන්ත දෙක හැටියට දකින්න එක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඔන්න ඕකට පින්වත්නි. එතකොට නිකන් සම්මාදිට්ඨිය උපදිනකොටම ඒක ඇතුළේ යාට කම්මසකත සම්මාදිට්ඨියක් තියෙනවා. ඇයි? එයා පිළිගන්න ඕනේ පෙර කර්ම රැස්වෙච්ච නිසා ඉපදුණු බවත්. මේ වෙලාවේ කර්ම රැස්ුනොත් නැවත නැවත ආයෙත් අවිඥානික කයක් හටගන්න බවත් එයා පිළිගන්න ඕනේ. ආයෙතෝ ඒක ඇතුලේ කම්මස්සගත සම්මාදිට්ඨියක් තියෙනවා. කම්මස්සගත සම්මාදිට්ඨියකුත් එයාට තියෙනවා.
හැබැයි ඒ කම්මසකතා සම්මාදිට්ඨියෙන් විතරක් ඔගලංව මගඵල අවබෝධය කරා එකතු කරන්න බෑ. හැබැයි ඔය සම්මාදිට්ඨිය නැත්තම් ඒත් බෑ. ඔය සම්මාදිට්ඨියට විතරකුත් බෑ, ඔය සම්මාදිට්ඨිය නැත්තම් මුකුත්ම බෑ. අද ලංකාවේ මිනිස්සු හිම අන්ත දෙක පිළිබඳ ඥානයක් නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ආපෝයට පන්සල් යන්න ඕනේ නේද කියලා යනවා පන්සලට. එහේ ඉතින් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉඳලා ඉතින් ඔය තියෙන බණක් භාවනාකුත් කරලා ඔය කියන එකකුත් අහගෙන ඉඳලා ඒගොල්ලෝ ගෙදර එනවා. මාර්ගඵලලාභීන් බිහි වුන් නැත්තේ සමහර අය කියනවා විසුද්ධි මාර්ගයේ ලියුණාට පස්සේ මගඵලලාභීන් බිහි වුන් නැල්ලු. සමහර අය කියනවා විසුද්ධි මාර්ගයෙන් පස්සෙම මගඵලලාභීන් බිහි වුන් නැහැ කියලා කියනවනේ. මාර්ගඵලලාභීන් බෝඩ් වල ගහගෙන නැහැ. මඟඵලලාභින් මේ සිවුරේ බෝඩ් එකක් එල්ලගෙන නැහැ. මේ මම සෝතාපන්නයි, මම සකදාගාමි කියලා. අනික එහෙම ගහගෙන හිටියත් නැතුණත් අපිට වැඩක් නැහැ ඒක. අපි බලන්න ඕන කොහොමද? අපි බලන්න ඕන මේ අන්ත දෙක බිඳලා, මේ අන්ත දෙක හැටියට ඔගොල්ලෝ දැනගන්නකොට සම්මාදිට. දැන් මේ දේශනාවෙන් සම්මාදිට්ඨිය හදන්න පුළුවන්. තණ්හා උපාදාන සාගතව භව කර්ම රැස්වීම නිසා මෙබඳු සවිඥානික කයක් ලැබුණා කියලා ඒකායන විශ්වාසයකට එනවා. එතකොට අනන්තේ බිඳිනවා. මේ මොහොතේ අවිද්‍යා සාගතව මම ආයනේ ඉදිරිපත් වෙලා සිත කය වචනේ තුලින් රැස්සෙන අවිද්‍යා තණ්හා සාගත තණ්හා උපාදාන සාගතව රැස්සෙන කර්මය ඇතුලේ නැවත නැවත සංසාරික පරිදාහය පැනවෙනවා කියලා දක්ක ගමන්ම ඒ දකින්න හැකියාව තුළ අන්ත දෙක හැටියට දකින්නවා. දකින්නකම ඇතුලේ සම්මාදිට්ඨිය උපදිනවා. ඒ අන්ත දෙක හැටියට දැක්ක කියලා අන්ත දෙක පැනවෙන එක නවත්තන්න අමාරුයි. මේ වෙලාවේ තණ්හා උපාදාන සහගතව සිතින් කයෙන් වචනෙන් භව කර්ම රැස් වෙනවා කිව්වට භව කර්ම රැස් වෙන එක නවතින්නේ නැහැ. ඒ භව කර්ම රැස්වීම නවත්වා දැමීම පිණිස තමයි සීල සමාධි ප්‍රඥා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ප්‍රතිපත්තියක් මතු වුනේ. ඒකේ වැදගත්ම දේ දැන් සම්මාදිට්ඨිය ඉපදිලානේ. හැබැයි සම්මාදිට්ඨිය ඔසවා තබන්න ඕන. ඵල සම්මාදිට්ඨියක් දක්වාම ඔසවා තබන්න ඕන. ඔසවා තබන්න තියෙන එකම විකල්පේ තමයි සතර සතිපට්ඨානෙ. පටිච්ච සමුප්පාදේ ඉලක්ක කරගෙන සිත පුහුණු කරන්න ඕන. එතකොට මේ තමන් තුල නාම රූප, එතකොට අර මේ සවිඥානික කයවනාහි නාම රූප ටිකක් විදියට දකිනවා. මේ නාම රූප ටික අවිද්‍යා තණ්හා උපාදාන සාගතව හටගත්ත විදියක් දකිනවා. හටගත්ත නාම රූප ඉතිරි නැතුව නිරුද්ධ වී යන ආකාරයක් දකිනවා. මම ආයෙනින් ගන්න මොනවද මෙතන තියෙන්නේ කියලා ඥාණයෙන් පේන්න ගන්නවා සතර සතිපට්ඨානේ වඩනකොට. එතකොට මමත්තේ කැඩිලා යනකොට මම ඉදිරිපත් වුණොත් නේ තණ්හා උපාදාන ඇති වෙන්නේ. හොඳට බලන්නකෝ, මගේ දරුවා කියන එකට තණ්හාව උපදුනාට ලෝකේ දරුවෝ කියලා මට ධාරක සෙනෙහසක් තණ්හාවක් උපදින්නේ නැහෙනි. යම් කිසි කරුණාවක් උපදින්න පුළුවන් ඔක්කොම දරුවෝ කියලා මිනිස්සු කතාවටත් කියනවා තමයි. මට නම් ඔක්කොම මගේ ළමයි වගේ කියලා. එහෙම නෑ පින්වත්නි, එහෙම නෑ. මම කියන ස්වභාවයේ ඉදිරිපත් වෙලා තමයි මිනිස්සු තණ්හා කරන්නේ, උපාදානය කරගන්නේ, භව කර්ම රැස් කරගන්නේ. මගේ නොවන දේවල් වලට කවදාවත් මේ පාරේ ගොඩාක් වටිනා ඉඩම් තියෙනවා මේ කොළඹ පාරේ එනකොට. ඒවා දැක්ක කියලා අපිට ඒවට වැටවල් ගහන්න හිතෙන්නෙත් නැහැ, ඒවා පරිස්සම් කරන්න හිතෙන්නෙත් නැහැ, කවුද ඉන්නේ කියලා බලන්න හිතෙන්නෙත් නැහැ, මොනවද හදලා තියෙයි. ඇයි ඒ? ඒවා මගේ නොවන බවට මගේ සිත පැහැදිලි කරමින් ඉන්නවා. හැබැයි ඒක මගේ නම් යනකොටත් බලනවා, එනකොටත් බලනවා, ගේට්ටුව ළඟ හිටගෙන ඉන්න අයගෙනත් බලනවා, කැමරාවලිනුත් බලනවා, කීයක් දේවල් කරනවද. ඇයි මම ඉදිරිපත් වුණාට පස්සේ තමයි, මම ඉදිරිපත් වෙලා තමයි තණ්හා උපාදාන ගතිය එන්නේ. එතකොට තමයි ඒවා රකින්න වෙන්නේ, CCTV කැමරාහයි කරන්න වෙන්නේ, මුරකාරයෝ දාන්න වෙන්නේ, ඔන්න සිතින් කයින් වචනින් සැලසුම් කරන්න වෙනවා. එතකොට කර්ම රැස් වෙනවා. එහෙනම් මම කියලා මොනවද ගන්න තියෙන්නේ කියලා මෙතන නාම රූප પરම්පරාවක් හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යන ආකාරයේ දියුණු කළ ප්‍රඥාවකින් දකිනකොට මම ආයෙනින් ගන්න අබමල් රේණුවක්වත් නැති බව වැටහෙනකොට පින්වත්නි, ඒ පුද්ගලයා අර අන්ත දෙක බිඳලා අවබෝධය කරා එක තුනේ. ඒකට අර සම්මාදිට්ඨිය විතරක් මදි. සම්මාදිට්ඨිය ඔසවා තබන්න සතර සතිපට්ඨානෙන් උදව් වුණ. ඔන්න වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උදව්ව ගත්තොත් එයා නොබෝ කාලෙකින් අවබෝධය කරා යනවා. ඒ බඳු අවබෝධාත්මක කුසලතාවයක් පිණිස මේ දේශනාව ටිකක් ගැඹුරුයි. නමුත් හොඳට විමසලා බැලුවොත් දක්ෂ කෙනෙකුට තේරෙනවා. ඉතින් මේ අන්ත දෙක හැටියට දකින්න හැකියාවම සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඇතුලේ නම් ඔයගොල්ලෝ සිල් රකින්නේ, භාවනා කරන්නේ, පිළිවෙත් පුරන්නේ ඔබට මාර්ගේ වරදින්න විදිහක් නැහැ.
එයා දවසින් දවස මාර්ගයටමයි එකතු වෙන්නේ. ඒ බඳු මාර්ග ඥානීය පූර්ණේ කර ගැනීම පිණිස මේ උතුම් දේශනාව හැම දිනාටම හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය රුවන්මලී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස දායකත්වයේ දරලා තිබෙනවා. ඒ පින්වතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, කායික මානසික සැනසille උදා වේවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් මගඵල නිවන් අවබෝධයේ පිණිසම අද මෙතනට සම්බන්ධ වුණු මේ පින්තුන් සියලුම දෙනාටත් මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එංගලන්තේ පදිංචි මිතිල වික්‍රමසිංහ මහත්මයා, රුවන්මලී වික්‍රමසිංහ මහත්මිය, සිනලී වික්‍රමසිංහ, ප්‍රසස් වික්‍රමසිංහ යන පින්තුන් පවුලේ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. මිතිල වික්‍රමසිංහ මහත්මාගේ සහ රුවන්මලී වික්‍රමසිංහ මහත්මියගේ දෙමව්පියන්ට, පවුලේ ඥාතීන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කොට තිබෙනවා. හැම දිනාටම මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ දේශනාමේ කුසලානි සංස ධර්මයන් මෙතනට සම්බන්ධ වුණු මේ පින්තුන් සියලු දෙනාටත්, පවුල්වල සියලුම දෙනාටත් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු මහා සංඝරත්නයටත්, මේ ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයටත් මේ කුසල් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ඒත් එක්කම මේ දායකත්වයේ දරන රුවන්මලී වික්‍රමසිංහ මහත්මිය ප්‍රදාන පින්තුන් නමින් වර්ග පරම්පරානුගත සංසාරගතෝ මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. භවගාමී ජීවිතේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමී කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, තවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං.